සංවිධානයක් තියෙනවා මේක මේ WhatsApp group එකක්. ඒකේ ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්. ඉතින් මේක ඇතුලේ හැබැයි සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන කණ්ඩායමක් ඉන්නවා. මේ මෙතන නියෝජනය කරන පක්ෂක් තියෙනවා. තව අනිත් මෙතන නැති පක්ෂවල අයත් ඒක ඉන්නවා. ඉතින් එතකොට හැමදාම හුඟක් වාද විවාද සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි යෝජනා කරුවා මේක ජාතික තලයේ කතාකරන අවස්ථාවක් අපි නිර්මාණය කරගමු කියන අදහස අපි ඉස්සරහට දැම්මහම ඒ අදහස අනුව තමයි ඇත්තෙන්ම මෙහෙම මේ සාකච්ඡාවක් ඉස්සරහට ආවේ. විශේෂයෙන්ම අපේ ශිරාල් සහෝදරයා වගේ අය මේකේ ක්‍රියාකාරීව ලියන අය. ඉතින් ඒගොල්ලෝ කෙලින්ම මේකට සම්බන්ධ වෙන්න මේකට සහයෝගය දක්වන්න උනන්දුවක් ආවා. ඒගොල්ලෝ ඒක කෙරුවා. ඒ අනුව ඇත්ත වශයෙන්ම මේක යථාර්ථයක් බවට පරිවර්තනය වුණා. නමුත් අපි ඉතාම හොඳින් දන්න නිශ්චිත කාරණය තමයි අජිත් සහෝදරයා කිව්වා වගේ දේශපාලන හෝ ආර්ථික කාරණා සම්බන්ධව අපි කරපු වාදය, එහෙම නැත්නම් සංවාදය එකඟතාවයකට පැමිණියේ නැහැ. එහෙම එකඟතාවයකට මම හිතන්නේ නැහැ ඇත්ත වශයෙන්ම පැමිණේ කියලා. එහෙම තත්වයක් අපි කල්පනා කරන්නේත් නැහැ. මොකද විවිධ දේශපාලන පක්ෂ විවිධ දේශපාලන අරමුණු අනුව ගොනු වෙච්චි ක්‍රියාකාරී කොටස් ඒවා. ඉතින් ඒවා ඒ විදිහට පවතින ගමන් අපට තිබුණු ප්‍රශ්නේ තමයි මේ රට අද බංකොලොත් වෙලා තියෙනවා. මේ බංකොලොත් වෙලා තියෙන තත්වයෙන් එක නිශ්චිත මාර්ගයක ගමන් කිරීම තුලින් තමයි මේක යම් ආකාරයකට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන මූලික අදහස අපි හැමෝටම තිබුණා. ඉතින් විශේෂයෙන් අපි ඒක නිසා තමයි ඒ කාරණේ නිශ්චිතව පළවෙනි කාරණේ විදිහට අපි සඳහන් කරලා මේ වැඩසටහනට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව තමයි මේ වැඩසටහනට අපි මේ දේශපාලන පක්ෂවලට ආරාධනා කරන්නට අවස්ථාව හම්බුනේ. ඉතින් විශේෂයෙන්ම සියලුම පක්ෂ අපි ආරාධනා කරපු එක්සත් ජාතික පක්ෂ, ඒ වගේම ඇතුළු අනිත් සියලුම පක්ෂ, NPP, සජබ, ඒ වගේම ජනරජ පෙරමුණ ඇතුළු සියලුම දේශපාලන පක්ෂ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂ ඇතුළු සියලු පක්ෂ මේකට සහභාගී වුණා. ඒ වගේම මම මේ සියලුම දෙනාට අපේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. ඒ අතරතුර මම ඉතාම කාරුණික ඉල්ලීමක් කරනවා. මේ සාකච්ඡාව අපි දේශපාලන තලයේ ප්‍රධාන නායකයින්, ඒ කියන්නේ පක්ෂවල ඉන්න නායකයින් අතර කරන විශ්වවිද්‍යාලය තුල සිදු කරන විවාදයක් බවට අපිට මේක පරිවර්තනය කරන්න අවශ්‍යයි. ඒ සාකච්ඡාව විශ්වවිද්‍යාලය තුල පැවතීම මම හිතන්නේ සමාජයේ ගොඩාක් යහපත්කමක් කියන ඒ නිසා කරුණා කරලා අපි ඔබතුමන්ලා ගාවට තව අපේ සංවිධාන කටයුතු වලදී අපි ඒ සාකච්ඡාව අරන් යන්නට සූදානම් කරනවා. ඒ නිසා කරුණාකරලා ඕගොල්ලන්ගේ පක්ෂවල විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කවුරු හරි නියෝජිතයෙක් ඉන්නවා නම් අපට සම්බන්ධ කරන්න. එහෙම නැති වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. අපි ඔබතුමාලට ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම විවෘත කරලා මේ ජාතික තලයේ මේ ගැටලුව සම්බන්ධව සාකච්ඡා කරන විවාද සම්පන්න මණ්ඩපයක් අවස්ථාවක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒකට සහයෝගය ලබා දෙන්න කියලා අපි මූලික වශයෙන්ම අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා මෙච්චර වෙලාවක් අරගෙන මේකට රැඳී සිටියට. ඒ වගේම අපි ඉස්සරහට කරන්න යන වැඩසටහන ඇත්ත වශයෙන්ම අපි උදේ 10 විතර පටන් අරන් හැන්දෑව 6 විතර වෙනකම් කරමු කියන එක තමයි අපි කියන්නේ. අපිට එහෙම නැත්තම් මේක සාකච්ඡාව යම් අදහසක් ගැනීමට නොහැකි වෙනවා. ඒ හින්දා අපි වේලාසන අපි කාලය අපි දැනුම් දීම කරන්න පැය 6ක් 7ක් අපි දන්නවා විශ්වවිද්‍යාලවල පැය 24 කරපු විවාද තියෙනවා. ඇත්ත වශයෙන්ම ඊටත් වඩා කරපු විවාද ඕන තරම් තියෙනවා. ඒ නිසා ඒ අවස්ථාවට මූලික පියවරක් විදිහට තමයි අපි මේ විවාදයේ ඇත්ත වශයෙන්ම මේ සාකච්ඡාව පටන් ගත්තේ. මේ සඳහා අපිට මූලිකම අපේ ආර්ථිකය සම්බන්ධව විශේෂයෙන් ආර්ථිකය සම්බන්ධව අපට මූලික දේශනය සම්බන්ධ වුණේ අපේ මහාචාර්ය සිරිමල් අබේරත්න, එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරේ. ඒ වගේම
නිර්මාල් රංජිත් දේවසිරි මහත්මයා මහාචාර්යතුමා මේකට අපේ විශ්වවිද්‍යාලය ඇතුළේ දේශනය කරන්න මේ සංවාදය කරන්න අපේ හෝල් එක අපිට බුක් කරලා ඒ ඔක්කොම වැඩසටහන් ඉදිරිපත් කරලා තිබුණත් එතනත් විවිධ ගැටලුත් ඇත්ත වශයෙන්ම ඇවිල්ලා තිබුණා. ඒක එහෙම සාකච්ඡාවක් විශ්වවිද්‍යාලේ කරන්න දෙන්න ඕනද, මේක තහනම් මේකට අවසර ගත්තේ නැහැ වගේ විශාල ප්‍රශ්න ගණනාවකුත් ආවා. නමුත් එතුමා කෙලින් මේකට හිටියා. ඒ වගේ මට නම් ඇත්ත වශයෙන්ම විශාල බයක් ඇති වෙලා තිබුණා. මොකද අපි මේ වගේ සෙල්ලමක් නලින් සර් ඉන්න කාලේ කරලා එතුමාගේ රස්සාව ඇත්ත වශයෙන්ම නැති වුණා. ඉතින් අපි ඒ වෙලාවේ ශිෂ්‍ය සභාවල හිටපුවා. මට පුදුමාකාර මේ බයක් ඇති වුණා. ඇත්තෙම මේක අල්ලන් ගිහිල්ලා මේ නිර්මාල් මහත්තයා මොනවා හරි වුණොත් අපි කොහොමද කරන්නේ කියලා. මේක එක පැත්තකින් මේකට ආපේක හොඳයි කියලා හිතුණා. නැත්තම් එතන වෙන ප්‍රශ්නත් ඇති වෙන්න අපි දන්නේ නැහැ ඒක. එහෙම වෙනවද නැද්ද කියලා. නමුත් එහෙම අනතුරු තියෙන ඇත්ත වශයෙන් මේ සමාජයේ. ඒක හරි භයානක තත්ත්වයක්. අපිට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඒ එතුමාට විශේෂ ස්තුතියක් අපි පළ කරනවා. ඒ වගේම මහාචාර්ය හෙට්ටිගේ මෙතෙන්ට පැමිණියා. එතුමාටත් තුම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මහාචාර්ය උතුමන්ගේ, ඒ වගේම මහාචාර්ය නවරත්න බණ්ඩාර පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඒ අය මේකට සහභාගී වුණා. අපිට ධෛර්යයක් දුන්න මේක කොහොමද කරන්න කියන කාරණේ. ඒ වගේම මේකට සහභාගී වෙච්ච සියලුම දෙනාට මාධ්‍ය ආයතනවලට, ඒ වගේම අපේ අජිත් ජයවර්ධන සහෝදරයා එක්කම ඇත්ත වශයෙන්ම යාකල විශ්වවිද්‍යාලයේ ඉන්න ශිෂ්‍ය සභාවේ සභාපතිවරේ එතුමා ඉතාම කාර්යභාර මේ විශාල කාර්යභාරයක් කරන කෙනෙක්. එතුමා හරිම බිසි කෙනෙක්. අපි වෙනුවෙන් ඇවිල්ලා මෙතන කාලය විඩංගු කිරීම සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වන්ටෙක් ආයතනයට අපි නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙතන මාධ්‍ය ආවරණය කරපු සියලු දෙනාටම අපි සහයෝගය අපිට ලබා දීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙමි. මෙම වැඩසටහන තව ඉදිරියට ගෙන යාමට ඔබතුමාලගේ සහයෝගය අපිට ලබා දෙනමින්